දෙසැම්බර් 28 දෙවිතුමන්ට ඔබේ දිවිය වෙනස් කළ හැක. යේසුස් වහන්සේ වෙතට පැමිණි සෙනඟට තරවටු කිරීම සම්බන්ධයෙන් ගෝලයෝ වරද කරවෝය. තරවටු කිරීමේ සේවයේ අසත් පුරුෂයා පේත්‍රුස් වේ. ඔහු යේසුස් වහන්සේටත් තරවටු කළේය. මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ 22 වන පදය. එවිට පේත්‍රුස් උන්වහන්සේ කැඳවා තරවටු කිරීමට පටන්ගෙන නිදා ගැනීමේ නායකයාත් පේත්‍රුස් බව පෙනේ. බලවත් මානසික පීඩාවට ලක්ව සිටි යේසුතුමන් සමග ගෙත්සමනේදී ගෝලයින් කිසිවෙකුට අවදිව සිටින්න නොහැකි විය. එනමුත් යේසුස් වහන්සේ ඇමතුවේ පේත්‍රුස්වයි. කිමෙක්ද මා සමග එක පැයක්වත් අවදිව ඉන්න නුඹලාට බැරි වුණාද? අන්වෙසක් කන්දේ එලියා සහ මෝසෙස් යේසුස් වහන්සේ සමග කතා කරමින් සිටි තේජවත් අවස්ථාවේදී ගෝලයෝ කුමක් කරමින් සිටියෝද? ඔහු නිදිබරව උන්නෝය. නැවත වරක් පේත්‍රුස්ගේ නම විශේෂයෙන් ලූක් 9 වන පරිච්ඡේදයේ 32 වන පදයේහි සඳහන් කර ඇත. නමුත් පෙන්තකොස්ත දිනයේ සීමොන් පේත්‍රුස් සම්පූර්ණයෙන් වෙනස් වූ පුද්ගලයෙකු ලෙස දකිමු. ශුද්ධාත්ම බලයෙන් දේව කරුණාවෙන් මෙම ගලීලියානු ගෝලයා කොතරම් සපිරී සිටියාද යත් එදිනම ඔහුගේ දේශනය තුළින් 3000කගේ ගැලවීම ඵල රහිත නිෂ්ඵල ක්‍රියාවක් නොවිය. මන්ද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමෙහිද රොටි කැඩීමෙහිද යාඥාවලද ස්ථිර ලෙස පැවතුනහ යනුවෙන් ක්‍රියා 2 වන පරිච්ඡේදයේ 42 වන පදයේහි අපි කියවමු. ප්‍රිය ශ්‍රාවකය, ඔබගේ අපවිත්‍ර ස්වභාවයන් හේතු කොටගෙන ඔබ අපවාදයට ලක් වී සම්පූර්ණයෙන් පරාජිත තත්වයේ පසුවනවා නම් මෙන්න ඔබට පණිවිඩයක්. පේත්‍රුස්ගේ ජීවිතය වෙනස් කළ එම දෙයට ඔබගේ ජීවිතයත් අද දින වෙනස් කළ හැක. ශුද්ධාත්ම බලය තුළින් දේව කරුණාව, කුලෑටිව හා දුක් විඳීමට බයව සිටි පේත්‍රුස් කරුණාවේ බලයෙන් කොතරම් පිරී සිටියාදැයි කියතොත් පසු කාලයේ හෙතෙම මෙසේ ප්‍රකාශ කළේය. 1 පේත්‍රුස් 4 වන පරිච්ඡේදයේ 13 වන පදය. උන්වහන්සේගේ දුක් විඳීමේ නුබලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිව යල්ලා. අවසානයේ ඔහු කුරුසියේ ඇනගසනු ලැබූ බව සබා ඉතිහාසයේ සඳහන් වේ. ඔහු මිය ගියේ ප්‍රාණ ත්‍යාගියෙකු ලෙසය.